අංක 1 නරංගල ඌව පළාතේ ඇති කඳු පන්දු අතරින් උසින් දෙවැනි වන්නේ නම් කුල පන්දු අතර පමණයි. මෙම කන්ද පුංචි නව ශ්‍රීලන්තයේ මෙන් දිස්වන්නේ ඒ හැදී ඇති නනගස් නිසාය. මෙම කන්ද මුදුනේදී ඔබට මයංගනේ ඇල්ල බතුල්ල පස්සර මෙන්ම නම් කුල කඳු පන්තියද දැකගත හැක. මෙම කන්ද තරණය කොට රාත්‍රියේ කඳවුරු බැඳීමට පැමිණෙන්නේ නම් අනිවාර්යෙන් ජලයේ මෙන් උණුසුම් මැදුමක්ද රැගෙන ඒමට අමතක නොකරන්න. අංක 2 මඩොස් ඌව පළාතේ සීතලම නගරයක් වෙන පස්තර ප්‍රදේශයට ආසන්නයේ ඇති මේ කඳුපන්ති ඉතා රමණීය කඳුපන්තියක් වනු ඇත. මෙම කඳුපන්තියේ මුදුනේ සිට නරඹන විට ඔබට මයංගනේ නුවර බදුල්ල පස්තර සහ සොරවර බව දැකගත හැක. මේ කඳුරු බඳින්නේ නම් ඔබට කිව යුතුම කරුණක් ඇත. එය ගල් තලාවේ යට සිටින බවරුන්ගෙන් ප්‍රවේශම් විය යුතු බවයි. ඔවුන් අධික ශබ්දයට අහගිනි මැලේ ආලෝකයට ඇවිස්සී උඩට පැමිණි හැකි බැවින් කඳුරු බඳින විට ගල් තලාවේ ඈතර වෙන කඳුරු බඳින මේ මතකයේ තබා ගන්න. අංක 3 ආරුගම්බේ නැගෙනහිර මුහුදු තීරයේ ඇති මෙම විරල තීරය දේශ විදේශ සංචාරකයන් විශාල ප්‍රමාණයක්ගේ සිත්බැඳ තබාගත් ස්ථානයකි. ජල ක්‍රීඩාවට මෙන්ම කඳුරු බැඳීමටද මෙම විරල තීරය ඉතා ජනප්‍රිය වෙයි. ඉරු නැගීම නැගෙනීරෙන් සිදුවන නිසාත් මුහුදු තීරයේ අලංකාරය නිසාත් අවුරුද්දේ වැඩි කාලවක මානුවක් මේ සංචාරකයන්ගේ පිරි ඉතිරි යනු ඇත. අංක 4 නක්ලස්. නක්ලස් කඳු වැටිය මධ්‍යම ශ්‍රී ලංකාවේ මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලට මාහිමව පිහිටා ඇත. මහනුවර දිස්ත්‍රික්කයේ සමහර ස්ථානවලින් බැලූ විට හැරිදැරි පුද්ගලයෙක් තම අතමිට මොලවාගත් ආකාරයට පෙනීම නිසා එයට නක්ලස් නම පටබැඳුණු බව ජනප්‍රවාදයේ සඳහන් වේ. අංක 5 ඇල්ලරොක්. ඇල්ල කියන්නේ ශ්‍රී ලංකාවේ දෙස් විදෙස් සංචාරකින් විශාල වශයෙන් ගැවසෙන ස්ථානයකි. මෙහි ඇති කඳු පන්තියේ අලංකාරය නිසා පරිසරයේ සුන්දර බව නිසා දිනපතා සිය ගණන් සංචාරකින් ඇල්ල වෙත එඳුණු ඇත. මෙම කඳු පන්තිය තරණය කිරීම පහසු ක්‍රියාවක් නොවේ. එයට පැය 3-4ක් ගෙවා දැමීම නොඑනුමානයි. මේ සඳහා මාර්ග 4ක් තිබුණද කිතුල්ලන්න මාර්ගයේ කඳ තරණය කිරීමට ඉතාමත් පහසු වනු ඇත.